මේ සමාජයේ අතිශයින් දුක් විඳින වගේම සැප විඳින පිරිසකුත් ඉන්නවා. අතිශයින් සැප විඳින මිනිසුන් පිළිබඳව ස්වාමින් වහන්සේ ඔබට පැහැදිලි කරන්නේ මේ ආකාරයට. දැන් බලන්න අපේ වර්තමාන සමාජයේ මේ මොහොතේ පිනෙන් ඉහළ වූ පන්තියක්, පිනෙන් ඉහළ වූ පිරිසක් ජීවත් වෙනවා නම් මහේශාක්‍ය භාවයට පත් වෙලා, ප්‍රභූ භාවයට පත් වෙලා, ධනවත් භාවයට පත් වෙලා, ඒ සෑම කෙනෙක්ම මහේශාක්‍ය භාවයට පත්කලේ, ප්‍රභූ භාවයට පත්කලේ කවුද? පෙර ජීවිතේ පින විසින්මයි. පෙර ජීවිතේ පින කියන සංස්කාරය විසින් මේ ජීවිතේ මහේශාක්‍ය භාවයට පත් කරලා, ප්‍රභූ භාවයට පත් කරලා, ඒ ප්‍රභූ භාවයන් නිසාම, මහේශාක්‍ය භාවයන් නිසාම නැවත නැවත සිල්පද මිදලා අකුසල් මූලයන් වඩලා ආයිමත් සතර අපායට ඇදලා දානවා. ආයිමත් සතර අපායට ඇදලා දානවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක්, මේ සංස්කාරයෝ හරිම වංචාකාරී, මේ සංස්කාරය නිරේතුරුවම පිංගතුනි මැජික් කරුවෙක් වගේ ඔබව නිරේතුරුවම රවට්ටනවා, කුසලය පෙන්නනවා, පින පෙන්නනවා, සුගතියට අරන් යනවා. ඒ සුගතිය තුලින් ඔබ ආයිමත් ඇදලා දුගතියට දානවා. එනිසා මේ සංස්කාර නැමැති මායයා සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබව රවට්ටලා තිනවා. එනිසා නැවතත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී මේ සංස්කාර නැමැති මායයාට රැවටෙන්න එපා. ඔබ කුසලයට රැවටෙන්නත් එපා, අකුසලයට රැවටෙන්නත් එපා. අකුසලයේ යම්සේ භයානකද, කුසලය තුලත් ඒසා අනතුරක් සැඟවී තියෙනවා කියන කාරණය දකින්න. අකුසලයේ යම්සේ භයානකද, පින කියන කාරණය තුලත් ඒසා අනතුරක් රැස් වෙලා තියෙනවා කියන කාරණය දකින්න. මොකද පින විසින්මයි අපිට සැපය ලබලා දීලා අපිව ආයිමත් අනතුරට දමන්නේ. එනිසා අකුසලය විපාක දෙනවා වගේම පින විපාක දීමේදී පින්තුණි අපි තුල සතිය සිහිය දුර්වල නම්, ධර්මයට අදාළව අපි හිතන්නේ දක්ෂණං, කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වල නම්, පව කියන කාරණයට වඩා පින කියන කාරණය අනතුරුදායකයි කියන කාරණය හොඳින් සිහියට නගා ගන්න. එනිසා නිරේතුරුව මේ උතුම් වෙසක් සතියේදී පින්වත් ඔබ පින්කම් කරනවා වගේ, දන් දෙනවා වගේ, සීල ව්‍යාපාර කරනවා වගේ, බුදුරජාණන් වහන්සේට ආමිෂෙන් පූජාවන් පවත්වනවා වගේ පින්තුනේ මොහොතක් ඔබ කළා වූ ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න, ඔබ කළා වූ ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ මොහොතේ අද දවසේ ඔබ යම් පින්කමක් සිද්ධ කරලා, සීල ව්‍යාපාරයක් සිද්ධ කරලා, වෙසක් තොරණක් කූඩුවක් ප්‍රදර්ශනය කරලා, දන්සලක් දීලා ඔබ යම් ආස්වාදයක් ලබනවාද සප්ත බොජ්ජංගයන් ඔස්සේ, ඔබේ ආස්වාදයේ මොහොතක් අනිත්‍යයි කියලා දකින්න. ඔබේ ආස්වාදය අනිත්‍යයි කියලා දකින මොහොතේම ඔබ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකපු කෙනෙක් වෙනවා. එනිසා ඔබ පින්කම් කරන්න, පින්කම් කරන්න එපා කියලා කොතනකවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් පින කියන්නේ සංස්කාරයක්, සංස්කාරය කියන්නේ මායයා, මායයා විසින් භවය සකස් කරනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා පින් කරලා භවය සකස් වෙන ආකාරයට නෙමේ ඔබ පින්කම් කරගත යුත්තේ. පින භව නිරෝධය උදෙසායි ඔබ යොමු කරගත යුත්තේ. පින භව නිරෝධය උදෙසා ඔබ යොමු කරන්නේ කොහොමද? ඔබ කරන්නා වූ සෑම පින්කමක්ම විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙන්න. ඔබ කරන්නා වූ සෑම පින්කමක්ම වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය උදෙසා දකින්න. ඒ කියන්නේ පින්කමක් සිද්ධ කරලා සෑම මොහොතකම ඒ පින්කමේ අනිත්‍ය ස්වභාවය දකින්න. ඔබේ පින්කමේ අනිත්‍ය ස්වභාවය දකින මොහොතේම පින්තුණි ඔබ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී මුලින් ඔබ රූප උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකින්න. මේ පින්කම සිද්ධ කළේ, මේ වෙසක් තොරණ හැදුවේ, මේ වෙසක් කූඩුව හැදුවේ, මේ දන්සල පූජා කළේ මේ රූපය ඇසුරු කරගෙනමයි. එනම් මේ රූපය ඇසුරු කරගෙන හැදුවා වූ මේ සෑම දෙයක් තුළින්ම ඊට හේතුණා වූ මේ රූපය නිත්‍ය වූ දෙයක්ද, අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක් පින්වතුනි. ඒ වගේම අපි දුන්නා වූ දන්සල වේවා, වෙසක් කූඩුව වේවා, තොරණ වේවා, නිත්‍ය වූ රූපයක්ද, අනිත්‍ය වූ රූපයක්ද? අනිත්‍ය වූ රූපයක්මයි. එනං ඔබ මොන පින්කම සිද්ධ කරලා තීට හේතු සාධකුණ මේ රූපේ අනිත්‍යභාවය දකින මොහොතේ ඔබ වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක වෙනවා.
නිරේතුරුවම ඔබේ රූපයත් අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් දෙක විදර්ශනා අනිත්‍යයි කියන සංඥාව තුළ දකින්න. ඔබ වෙසක් කූඩුවක් හැදුවා කියන්නේ ඒක බාහිර රූපයක් ගැනීමටයි ගැනෙන්නේ. ඔබ දන්සලක් දුන්නාය කියන කාරණයෙන් තුර ඒක බාහිර රූපයක් හැටියටයි ගැනෙන්නේ. ඔබ වෙසක් කූඩුවක් වෙසක් තොරණක් හැදුවාය කියන කාරණයෙන් ඒක බාහිර රූපයක් හැටියටයි ගැනෙන්නේ. එනිසා නිරේතුරුවම අධ්‍යාත්මික රූපෙත් බාහිර රූපයක් අනිත්‍යයි කියන කාරණය මොහොතක් වඩන්න ඔබ පංච උපාදානස්කන්ධයට අදාළ වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක වෙනවා. ඒ වගේම නිරේතුරුව මේ සෑම පින්කමක් සිද්ධ කරද්දිම ඔබ තුල සකස් වෙන ඇලෙන සිතක් තියෙනවා නම් ගැටෙන සිතක් තියෙනවා නම් ඒ වගේම සැප සිතක් තියෙනවා නම් සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා සාගත වේදනාවක් තියෙනවා නම් මේ සෑම විඳීමක්ම මොහොතක් අනිත්‍යයි කියලා දකින්න. ඒ දකින මොහොතේ ඔබ වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක් වෙනවා පංච උපාදානස්කන්ධයට අදාළව. ඒ වගේම ඔබ යම් පින්කමක් සිද්ධ කරද්දී ඒ පින්කම තුළින් සකස් වෙන්නා වූ සංඥාවන් හඳුනා ගැනීමක් තියෙනවා. මේ සෑම හඳුනා ගැනීමක්ම මොහොතක් අනිත්‍යයි කියලා ඔබ දකින්න. ඒ වගේම මේ සෑම පින්කමක් කරද්දිම රැස් වෙන සංස්කාරයක් තියෙනවා. ඒක කුසල් වේවා කුසල් වේවා පින වේවා පව් වේවා නිරේතුරු වේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒ වගේ මේ සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන විඥානීය විශේෂ වූ දැනීම් තියෙනවා. ඔබ පින්කමක් සිද්ධ කළත් සීල ව්‍යාපාරයක් සිද්ධ කළත් ආමිෂ පූජාවක් සිද්ධ කළත් ඒ නිසා ඔබ විශේෂ වූ දැනීම් ඇති කරගන්නවා. මේ පින්කම නිසා මට සුගතිය ලැබෙනවා, මේ පින්කම නිසා මම දෙවියෙක් වෙනවා, බ්‍රහ්මෙක් වෙනවා, මනුස්සෙක් වෙනවා. ඒ වගේ මේ සෑම විශේෂ දැනීමක්ම අනිත්‍යයි කියලා දකින්න අන්න වර්තමාන විඤ්ඤාණස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්කම් කරන්න එපා කියලා ඔබට කොතනදීවත් දේශනා කරන්නේ. ශක්තිමත්ව පින්කම් කරන්න, සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කරන්න, කුසල් මූලයන් වඩමින් පින්කම් කරන්න, කරමින් නිරේතුරුවම කළා වූ පින්කම වර්තමාන පංච උපාදානස්කන්ධයක් හැටියට අනිත්‍ය වශයෙන් දකින්න. වර්තමාන පංච උපාදානස්කන්ධයක් හැටියට අනිත්‍ය වශයෙන් දැකලා දෙවන ඔබ අතීතයට හිත යොමු කරලා අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකින්න. එතකොට අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා දකින්නේ කොහොමද? ඔබ අතීතයට හිත යොමු කරලා ගිය වසරේ වෙසක් උත්සවයක් තිබ්බා. ඒ වගේම ඔබේ ජීවිත කාලය පුරාවට කොච්චරනම් වෙසක් උත්සව ඔබ සමරන්නේ නැද්ද? මේ සෑම වෙසක් උත්සවයක්ම සමරුවේ මේ රූපය ඇසුරු කරගෙනයි. ඒ රූපේ නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍යයි කියලා දකින්න. ඔබ මේ මොහොතේ වයෝ වෘද්ධ කෙනෙක් නම් ඔබ මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා පුංචි දරුවෙක් හැටියට වෙසක් කූඩු හදන්නේ නැති, වෙසක් තොරන් හදන්නේ නැති. නමුත් ඒ සෑම රූපයක්ම අනිත්‍යයි කියලා මොහොතක් දකින මොහොතේ අන්න අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ඔබ දකිනවා වෙසක් උත්සවයට අදාළව. ඒ වගේම ඉනුත් ඈතට හිත යොමු කරන්නේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව මෙරමින් නිපදෙමින් ආපු ගමනේදී සම්මා සම්බුද්ධ ශාසන මුණගැහිලා ලෞතුරා බුදුරජාණන් වහන්සේලා මුණගැහිලා කොයි සානං අපි වෙසක් උත්සව සමරන්නේ නැද්ද? ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න සංසාරයේ ඔබ වෙසක් උත්සව සමරන්න හැදුවා වූ වෙසක් කූඩු එක ගොඩක් ගැහුවොත් පින්ඇතුනි ඒක ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම වෙසක් උත්සව සමරන්න ඔබ හැදුවා වූ වෙසක් තොරන් එක ගොඩක් ගැහුවොත් ඒක ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒසා සංසාරයක් පුරාවට සම්මා සම්බුද්ධ ශාසනවල වෙසක් උත්සව අපි සමරලා තියෙනවා. එනිසා දැස් දෙක පියාගෙන මොහොතක් මේ උතුම් වෙසක් සතියේ ඔබ දකින්න දක්ෂ වෙන්න. සංසාරයේ අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා කොයිසා වෙසක් උත්සවයන් අපි සමරන්නේ නැද්ද කියලා, කොයිසා වෙසක් කූඩු හදන්නේ නැද්ද, වෙසක් තොරන් හදන්නේ නැද්ද, වෙසක් දන්සල් දෙන්නේ නැද්ද, කොච්චරනම් සුදු සිල් රෙදි පෙරෝගන අපි වෙසක් දාට සිල් සමාදන් වෙන්නේ නැද්ද? නමුත් ඒ සෑම දෙයක්ම කළේ මේ රූපය ඇසුරු කරගෙන. ඒ අතීත රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි කියලා දකින්න. ඒ අනිත්‍යයි කියලා දකින මොහොතේම වෙසක් උත්සවයට අදාළවන්නති අපි අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක වෙනවා. දෙවන ඔබ නුවණින් දකින්නේ අතීත සංසාරයක් පුරාවට ඒ වෙසක් උත්සවයන් අපි සමරද්දී කොයිසා සැප වේදනාවන් ලබන්නේ නැද්ද, කොයිසා දුක් වේදනාවන් ලබන්නේ නැද්ද,
කොයිසා උපේක්ෂා සාගත වේදනාවන් ලබන්නේ නැද්ද? අපි පත්තු කරපු වෙසක් පහන් කූඩුව ලස්සන්ට පත්තු වෙලා දැල් වෙනවා දකිද්දි අපි සැප වේදනාවක් ලබනවා. ඒ වෙසක් කූඩුව මේ ආලෝකය නිසා ගිනි අරගෙන විනාශ වෙනවා දකිද්දි අපි දුක් වේදනාවක් ලබනවා. ඒ වගේ මේ වෙසක් කූඩුව පත්තු වෙලා ඒ පහන නිවිල යද්දි අපි උපේක්ෂා සාගත විඳීමක් ලබනවා. මෙවැනි සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා සහගත වේදනා කොච්චර සංසාරයක් පුරාවට ලබන්නේ නැද්ද? ඒ සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා සහගත වේදනාවක් අනිත්‍ය වුණා. අන්න අතීත වේදනා ස්කන්ධය මතු කරලා ගන්නවා වෙසක් උත්සවය තුලින්. ඒ වගේම අපි සංසාරයේ වෙසක් උත්සවවලදී කොච්චරනම් දේවල් හඳුනා ගන්න නැද්ද? මේක භක්ති ගීතයක්, මේක වෙසක් තොරණක්, මේක වෙසක් කූඩුවක්, මේක ලස්සනයි, මේක කැතයි, මේක සුන්දරයි කියලා කොයිසා දේවල් අපි හඳුනගන්නේ නැද්ද? මේක අහවල් ජාතක කතාව, මේක අහවල් ජාතක කතාව කියලා කොච්චර දේවල් වෙසක් තොරන්වලදී අපි හඳුනගන්නේ නැද්ද? මේක තරුවක්, මේක අටපට්ටමක්, මේක මේ ආකාරයේ කූඩුවක් කියලා කොච්චරනම් වෙසක් කූඩුව අපි හඳුනාගන්නේ නැද්ද? මේක සරුවක් දන්සලක්, මේක බත් දන්සලක්, මේක මඤ්ඤොක්ක දන්සලක් කියලා කොච්චර දේවල් අපි හඳුනාගන්නේ නැද්ද? මෙයා සිල්වතෙක්, මෙයා දුසිල්වතෙක් කියලා කොච්චර දේවල් අපි හඳුනාගන්නේ නැද්ද? සෑම හඳුනා ගැනීමක්ම වෙනස් වුණා. ඒ නිසා සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවය මොහොතක් දකින්න සංසාරයේ වෙසක් උත්සව සමරන්න ගිහිල්ලා අපි කොච්චරනම් කුසල් දහම් වඩන්නේ නැද්ද? පින් කරගන්නේ නැද්ද? ඒ පින කියන සංස්කාරයේ විපාක දීලා අනිත්‍ය වුණා. සංසාරයේ වෙසක් උත්සව සමරන්න ගිහිල්ලා සිල්පද බිඳගෙන අකුසල් මූලයන් වඩලා මිනිස්සෙයින්ව මුලා කරලා වංචාකාරීව සම්මාදම් කරලා කොච්චරනම් අකුසල් රැස් කරගන්නේ නැද්ද? සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා. අන සංස්කාර ස්කන්ධේ අතීත සංස්කාර ස්කන්ධේ අනිත්‍යභාවය දක්වනවා වෙසක් උත්සවයට අදාළව. ඒ වගේම වෙසක් උත්සවය නිසා අතීත සංසාරයේ කොච්චරනම් අපි විශේෂ වූ දැනීම් විඥාණයන් සකස් කරගන්නේ නැද්ද? කූඩුවක් හදලා, තොරණක් හදලා, දන්සලක් දීලා, සීල ව්‍යාපාරයක් කරලා කොයිසා විශේෂ වූ දැනීම් ඇති කරගන්නේ නැද්ද? සෑම දැනීමක්ම අනිත්‍ය වුණා. අතීත විඥාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. අන බලන්න මේ වර්තමාන වෙසක් උත්සවය තුලින් වර්තමාන පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගත්තා. ඔබ වෙසක් කූඩුවක් හැදුවත්, වෙසක් තොරණක් හැදුවත්, දන්සලක් දුන්නත්, සිල් සමාදන් වුණත්, සද්ධාව වැඩෙන පින්කමක් ආමිසෙන් ප්‍රතිපත්තියෙන් කළත් මේ සෑම දෙයක්ම රූපේ ඇසුරු කරගෙනයි කරන්නේ. එතනින් ඔබ පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධයට අදාළව මතු කරලා දකින්න. ඒතර වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කෙනා, අතීත පංච උපාදානස්කන්ධයේ විසක් උත්සවයන් අදාළව දකින්න කෙනා, වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය නම්, අතීත පංච උපාදානස්කන්ධයත් අනිත්‍ය වුණා නම්, අනාගත පංච උපාදානස්කන්ධයට එයා බැඳෙන්නේ නැහැ. එයා දන්නවා අනාගතේ මං කොයිසා සංස්කාරයන් රැස් කළත් ඒ සංස්කාරයනුත් අතීතේ වර්තමානයේ රැස් කළා වූ සංස්කාර වගේම අනිත්‍යභාවයට පත් වෙනවා කියලා. එහෙනම් පින්වතුනි, ඔබ ඉදිරියේ ධර්මයේ තියෙනවා. නමුත් ඔබේ ධර්මයේ ජීවිතයට ගලපා ගැනීමේදී දුර්වලභාවයක් දක්වනවා. ඉනිසා නිරේතුරුව මේ වෙසක් උත්සවේදී ඔබ දක්ෂ වෙන්න, මේ වෙසක් සතියේදී මේ සංසාරයක් පුරාවට අපි කළා වූ දුර්වලභාවයන් මගහැරගෙන නිරේතුරුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමීදම් පුරලා කොයිසා කැපවීමක් කරලද මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය මතු කොල්ල ගන්නේ? එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින්ට තිබුණා අවශ්‍ය නම් එක වනපදයක් අහලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් බෝධිසත්වයින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ නැහැ. උන්වහන්සේ දකිනවා මම තනිවම නිවන් අවබෝධ කරගන්නේ නැහැ. තව කෝටි ප්‍රකෝටියක් ලෝකයාට මේ නිවනේ රසය කියලයි මම නිවන් අවබෝධ කරගන්නේ කියලා. බලන්න සංසාරයට බහිනවා ඔබත් මමත් උදෙසාමයි. මේ මොහොතේ මේ පන්සිල් මළු අහන ඔබත් මමත් උදෙසාමයි. එදා බෝධිසත්වයෝ අතට ආවා වූ නිවන අතහැරලා සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ මහා භවගමනට බහින්නේ. ඉන්පස්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරාගෙන බෝධිසත්වයින් මේ පාරමී ගමනෙනවා. බුදුරජාන් වහන්සේ පසු කාලයක දේශනා කරනවා, මහණෙනි මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී මම මහසාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා තියෙනවා.
මහණෙනි මං මහ පොළවේ පස්වලට වඩා ශරීර මාංශ දන් දීලා තියෙනවා. මං ආකාශයේ තරු කැටවලට වඩා ඇස් ගලව ගලවා දන් දීලා තියෙනවා. මට විසවක් බිරිඳක් රටක් රාජ්‍යයක් දරුවෙක් මුණුබුරෙක් ලැබුණොත් මේ සෑම දෙයක්ම මං දන් දෙනවා ආනන්ද. කුමක් උදෙසාද ඔබටත් මටත් මේ මොහොතේ ලබන්නා වූ සැනසිල්ල ලබලා දෙන්න. අවසානයේ සිදුවත් කුමාරයා හැටියට උප්පත්තිය ලැබෙනවා. අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් දරාගෙන උපත ලබන්නේ. සක්විති රජකම අයිති වෙනවා. රාම්‍ය සුරාම්‍ය සුභ මාලිගා ලබනවා. යසෝදරාව රාහුල වගේ බිරිඳක් දරුවෙක් ලබනවා. බලන්න මේ සෑම සැපයක්ම අපි උදේට එළියට කෙල ටිකක් දානවා වගේ අතහැරලා දානවා. කවුරුන් උදෙසාද මේසා සැපයක් ලෞකික සැපයක් බෝධිසත්වය අත්හරින්නේ පිංගතුනේ? ඔබටත් මටත් මේ සැනසිල්ල ලබලා දෙන්න. ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේ පසුකාලීනව කියනවා, ආනන්ද මට මාර්ගය දන්න කෙනෙක් හිටියේ නෑ, පත පොතක් තිබුණේ නෑ, ගුරුවරයෙක් හිටියේ නෑ, මම දුක තුලින්මයි ආනන්ද දුක ජයගන්නේ. එනිසා මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා. මොකද මං කුමාර කාලේ මම මේ ශරීරයට අප්‍රමාණ සැප දුන්නා. නමුත් මට දුකෙන් මිදෙන්න පුළුවන් වුණේ නෑ. එනිසා දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා ආනන්ද. මම සමහර දාට එක කඩල ඇටයක් විතරයි වැළඳුවේ. මම සමහර දාට එක මුං ඇටයක් විතරයි බත් ඇටයක්. ඊට වඩා මන් දෙයක් මේ ශරීරයට දුන්නේ නෑ ආනන්ද. මොකද දුක තුලින්මයි මං දුක ජයගන්නවා කියලා හිතුවේ. ඉන් පස්සේ මට දැන් ඇවිද ගන්න බෑ. මං දැන් බඩගාමින් ආනන්ද ජීවත් වෙන්නේ. මං බඩගාමින් අර ගොපලු රෑන් හරක් රෑන් ළඟට ගිහිල්ලා ගොපලු දරුව ඈතට යනකම් මං ඉඳලා අර හරක්ගේ තනපිඩු වලට කට තියලා කිරි උරා බොනවා ආනන්ද. මේ හරක් පයින් ගහද්දී කලන්තේ දාලා වැටිලා මං සතිය දෙක ගව ගාල් වල ඉන්නවා. මට සිහිය එනකොට මම පණ නෑ ඇවිද ගන්න බඩ ගන්න පණ නෑ. මං අර හරක් පැටව දාපු කහපාට අසූචි කනවානන්ද. ඒ කහපාට අසූචි කද්දිත් මට අපුලක් දුගදක් දැනුනේ නැහැ ආනන්ද කියලා සූත්‍රගත ධර්මයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න පිංගතුනි, ඒ හරක් පැටව දාපු අසූචි කද්දිත් බෝධිසත්වයින්ට අපුලක් දුගදක් නොකැදුනේ කුමක් නිසාද? ඔබටත් මටත් මේ සැනසිල්ල ලබා දීමු දෙසාමයි. අවසානයේ බෝධිසත්වයෝ අවබෝධ කරගන්නවා දුක තුලින් දුක ජයගන්න බැහැ කියලා. අවසානයේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා. සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලයේ අදිෂ්ඨානයක් කරනවා. මේ ලේ මස්සම් මැටනහර වියලේවා මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නැහැ කියලා. මොකක්ද මේ කරන්නේ පිංගතුනේ? ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දානවා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරිනවා. ජීවිතේ මරණයට දාද්දි පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අතහරිද්දී අන්න චතුරාර්ය සත්‍යයත් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කරගන්නවා. එනම් බලන්න, මෙවන් සතියක ලෞතර බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් හැටියට ජයශ්‍රී මහා බෝධි මූලෙදි පිංගතුණී ජීවිතේ මරණයට දාලයි මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබා ගන්නෙ. එනම් බලන්න, ඔබ මේ බොහෝතක් දැස් දෙක පියාගෙන දකින්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් බෝධිසත්වයන් ආපු මේ ගමනේදී මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා නම්, මහා පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දුන්නා නම් පිංගතුණි ලක්ෂ කී වාරයක් බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දාන්නේ නැද්ද කියලා? ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයක්ද පිංගතුණි ඔබත් මමත් මේ භුක්ති විඳින්නේ? ඉන් පස්සේ බලන්න, 45 වසරක් පුරාවට උන්වහන්සේගේ සිරිපතුල් වල කරගැට එන තුරාවට, දියපට්ටා එන තුරාවට මුළු දඹදිවම වඩමින් පිංගතුණි ලෝකයාට යහපත කියලා දුන්නා. ලෝකයාට නිවන් මාර්ගය කියලා දුන්නා. අවසානයේ පිරිනිවන් මංචකේ සැතපීලා අපිට කියන අවසාන අවවාදේ තමයි මම ඔබට මුලින් මතක් කළේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ සැතපීලා අපිට කිව්වේ නෑ, මහණෙනි උපාසක උපාසිකාවනි තට්ටු දෙකේ ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වෙන්න කියලා අපිට කිව්වේ නෑ, දුවාදරුව හදාගෙන ජීවත් වෙන්න කියලා අපිට කිව්වේ නෑ, දිව්‍යතලයක් බ්‍රහ්මතලයක් ප්‍රාර්ථනා කරන්න කියලා අපිට කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදය හැපිට අපිට කිව්වේ, මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි,
සියලු සංස්කාරයෝ අනිත්‍ය නිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා. මේ සංස්කාරයන් සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබවත් මමත් සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපිව රවට්ටලා තියෙනවා. ඒ නිසා නැවත මේ සංස්කාර කියන ප්‍රෝඩාවට සංස්කාර කියන වංචාවට ඔබ රැවටෙන්න එපා. ඔබ බලන්න මේ මොහොතෙත් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කළා ඔබ මේ වෙසක් සතියේ කොයිසා සංස්කාරයන්ට බැඳෙන්නේ නැද්ද? කොයිසා පින කියන සංස්කාරයන්ට බැඳෙන්නේ නැද්ද? ඒ පින කියන සංස්කාරයන්ට බැඳීම නිසා කුසලයේ කියන සංස්කාරයන්ට බැඳීම නිසා ඔබ කොයිසානම් විතර්කයන් කොයිසානම් සංස්කාරයන් කොයිසානම් භවය දීර්ඝ කරගන්නේ නැද්ද? ඉනිසා නිරේතුරුව මේ සංස්කාර නැමැති ප්‍රෝඩාව හඳුන ගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉනිසා මේ වෙසක් සතියේදී පින්වත් ඔබ දක්ෂ වුණොත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේසා අපරිමිත කැපවීමක් කරලා මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන අවසාන අවවාදයේ හැටියට අපිට දුන්නා වූ ඒ දයාබර අවවාදයේ ජීවිතයට එකතු කරගත්තාද කියන කාරණය ඔබ ඔබෙන් ප්‍රශ්න කරගන්න. ඔබ ඔබෙන් ප්‍රශ්න කරගෙන ඔබ තා මේ උතුම් අවවාදයේ ජීවිතයට එකතු කරගෙන නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීම උදෙසාම ඒ උතුම් අවවාදයේ ජීවිතයට එකතු කරගන්න. මම හිතනවා මේ උතුම් වෙසක් සතියේදී ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන්ගෙන් අපේ ජීවිතයට එකතු කරගත යුතු අර්ථවත්ම ධර්මයේ හැටියට මම දකින්නේ මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. එනිසා මේ වංචාකාරී ප්‍රෝඩාකාරී සංස්කාරයන්ට බැඳෙන්න එපා. නිරේතුරුවම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කියන ධර්මතාවයේ තරම් උතුම් ධර්මයක් මේ වෙසක් සතියේ ජීවිතයට එකතු කරගන්න.